අපි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටියේ කඳවුරු දෙකක. අපි කඳවුරු දෙකක හිටියේ. එතුමා අපිට බයිනවා අපි එතුමාට බයිනවා. මේ වහන්න දෙයක් නැහැ මේ ඇත්ත. එතුමාගේ දේශපාලන දර්ශනයක නෙවෙයි අපි හිටියේ. නමුත් මේ අතිවෙච්ච අර්බුදයේ වෙලාවේදී මේ රටේ අගමැතිවරේ පත් කරනකොට එතුමාව පත් කරන්න කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ඒක ඉස්තිර කරා අපි ඒ යෝජනා කළා. ඒක වුණා. එතුමාව ජනාධිපති බවට පත් කරන්න මේ පාර්ලිමේන්තුවේ 225 ඡන්දය ගන්නකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒකේ නායකත්වය ගත්තා. 134ක් ඡන්දය දීලා එතුමාව ජනාධිපති කළා. එතුමා ඒක බොහොම පෑදීලිව නිර්ලෝභීව කියනවා. වෙනත් මා විවේචනය කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුළුවන් වුණා මාත් එක්ක වැඩ කරන්න. රට ගැන හිතලා. අපි දේශපාලන ප්‍රතිපත්ති ගැන හිතන්නේ නැතුව එතුමාත් එක්ක වැඩ කරන්න එකඟ වුණා කියලා කියනවා. ඒකත් එක්කම කියනවා එතුමා අනිත් පැත්තෙන් කියනවා සමග ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලයක් ඉකර දේශපාලනය කළ අය. ඒ කියන්නේ මේ කිරියල්ල අපේ මන්ත්‍රීතුමා වගේ පරණ අය එතුමාත් එක්ක දේශපාලනය කරපු අය 37 නායක මගේ මිත්‍ර මන්ත්‍රීතුමාලා. ඒ වගේම කියනවා මා දේශපාලන හඳුන්වා දුන්න අයත් එහි ඉන්නවා. ඒ කාටද කියන්නේ? විපක්ෂ නායකතුමාට. වෙන කාටවත් නෙවෙයි. මේක නම දාලා නැහැ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි දේශපාලන හඳුන්වලා දුන්නේ. ඉතින් එතුමා ආනවා රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජන බලවේගයකට බැරි ඇයි කියලා. එතුමා ආනවා ඇයි සමගි බලවේගයකට බැරි කියලා. ඉතින් අපිත් දානවා විපක්ෂ නායකතුමාගේ ඇයි බැරි? තමන්ගේ නායකයානේ. අවුරුදු ගානකට දේශපාලනය කරානේ. තමන්ගේ දේශපාලන ගෙනාවන්. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙච්ච අපිට එතුමා විවේචනයකට අපිට හොඳයි නං රට ගැන හිතලා එතුමාත් එක්ක යන්න ඇයි බැරි කියලා එතුමා අහනවා. ඒ වගේම මේ කතාවේ හොඳම කොටස තමයි මම ඊළඟට ගන්නෙ. මේක තමයි හොඳම කොටස. මේ කතාවේ කියනවා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනතා වික්තු පෙරමුණ යාපාල ආණ්ඩුව සමග අපි සමග සමීපව වැඩ කටයුතු කළා. බලන්නකෝ දෙයියනි. මේ දැන් අනුර කුමාර දිසානායක ජනතා වික්තුනේ නායක මේ වෙලාවේ ඉන්නේ ඉන්දියාවේ. ලංකාව හිටියා නම් හොඳයි මේක කියනකොට. අපිත් එක්ක සමීපව කටයුතු කළා. ඒ විතරක්ද? දූෂණ විරෝධී වැඩපිළිවෙලේ මූලික කාර්යභාරය අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉටු කළා. දූෂණ විරෝධී කාර්යාලයේ මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් අනුර කුමාර දිසානායක. ඒ කාර්යාල ලිපිගොනු පිටපත් තවමත් අනුර කුමාර දිසාන මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලන්නකෝ ඒ දීගේ හැටි බලන්නකෝ. 2015 දැන් මම දකලා තියෙනවා රූපවාහිනී සාකච්ඡාවලදී අහන හුඟක් අය අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් මන්ත්‍රීතුමාගෙන් අහනවා මේ ඕගොල්ලෝ නේද යහපාල ආණ්ඩුව හැදුවේ කියලා. එතුමා කියනවා අනීනේ අපි හදනවද? අපි මොනවද මේ ආණ්ඩුව ගේන්නේ කියලා කියනවා. අපි හදුවේ නැහැ කියලා කියනවා. හැබැයි එහෙම හදුවේ නැත්තම් මේ ගෙනල්ලා තියෙන්නේ. ඒ විතරක්ද? අර දූෂණ විරෝධී ඒක බාරව කටයුතු කළා. තාම ෆයිල් ටික එළු. දැන් දෙයහාමුදුරුවනේ අනුර කුමාර දිසානායකට මේක බාර දීලා දුන්නා නම් 2015 ඉඳන් 19 වෙනකන් ඒ අවුරුදු 4 මාර්ග 5ක කාලය තුල මේ හොරු ටික අල්ල ගන්න තිබුණානේ. තාම ෆයිල් ටිකත් එයා ගාව. අල්ලපු හොරෙකුත් නැහැ, ගාපු පදේකුත් නැහැ, බෙරේ බලුවකුත් නැහැ. දැන් තාම කියනවා ආපෞසරයක් හොරු ඉන්නවා කියලා. ආපෞසරයක් කියන හොරු ඉන්නවා කියලා. අපි අහනවා අනුර කුමාර දිසානායකගෙන් දැන් ඔයා හිටපු දන දැන් හොඳට පෑදිලිව පේනවා. කිසිම අඩුපාඩුවක් නැතුව කොහෙද හිටියේ කියලා පෑදිලිව පේනවා. එතකොට මේකත් එක්කම ගරු මන්ත්‍රීතුමිය මට මතක් වෙනවා දැන් මේ ජනතා වික්තු පෙරමුණ හැම වෙලේම කියනවා 75 වසරක සාපේ ගැන. දැන් මේ කතාවෙන් තමයි මේක එළියට ආවේ. 75 වසරක සාපේලු. මොකද හේතුව මේ අපි මාරුවෙන් මාරුවට ආණ්ඩු කළා මේ රට ඉවර කළලු. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා 2004 ජනතා වික්තු පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට අපිට ඒ වෙලාවේ ආණ්ඩු හදන්න අපිත් එක්ක එක්ක වුණා. අපිත් එක්ක එක්ක වුණා මන්ත්‍රීවරු 38ක්
පාර්ලිමේන්තුවට ආවා ඒකේ අමතිකම් කළා. එතකොට අර අර 74 න් එක ගලවනවද? අවුරුදු 74 ක සාපයක් තිබුණා නම් අනුරකුමාර ජානක මහත්තයා හිටපුගෙන් ගලවනවද? ඒකෙන් ගලවනවද ඒ අවුරුදු ටික? 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව බලයටපත් කරන්න ආවා. 2004 අමතිකම් කළා. අමතිකම් හතරක් කළා. 2005 මහින්ද ජනාධිපතිතුමාව බලයටපත් කරන්න ආවා. දැන් ඒ බලයටපත් කරන්න ඇවිල්ලා අවුරුදු 9ක් මහින්ද ජනාධිපතිතුමා රට පාලනය කරා. දැන් ඒතර ඒකත් 75 සාපෙන් අනුර කුමාර ජානකලා එක ගලව ගන්න එපා. අයි මේ අපි හදපු ආණ්ඩුනේ දෙයි හැමදෙරුවා. 2004 ආණ්ඩුවත් අපි හැදුවා එක්ක අහුවෙලා. චම්තිකා මැතිණියත් එක්ක මහින්ද ජනාධිපතිතුමා ඒ ආණ්ඩුවත් හැදුවා. ඒ විතරක් නෙවෙයි ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් 15ත් අදලා දෙයි හැමදෙරුවනේ. බලන්න ඔය එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. තව ඒවා ඉස්සරහට එයි මං හිතන්නේ. දැන් 2015 යහපාල ආණ්ඩුව හදන්න එදා මෛත්‍රීපාල සිරිසේන අපේ හිටපු මහලේ කම්බරයා ඒ පැත්තට ගන්න ගම එක්සත් ජාතික පක්ෂයේ රයිල් වික්‍රමසිංහ එදා ඒ පක්ෂයේ නායකයා හැටියටත් ජනතා විමුක්ති පෙරමුණත් තමයි යහපාල ආණ්ඩුව මේ රටට ස්ථාපිත කරේ. එහෙනම් යහපාල ආණ්ඩුවෙන් සිද්ධ වුණා නම් යම් වැරද්දක් මේ රටට යහපාල ආණ්ඩුවෙන් මේ රටට ආර්ථිකය කඩාගෙන වැටෙන මොන යම් දෙයක් සිද්ධ වුණත් ජනතා විමුක්ති පෙරමුණේකට වග කියන්න ඕනේ. හර්ද සාක්ෂිය එකඟව වග කියන්න ඕනේ. ඇයි හේතුව? ආණ්ඩුව හදන්න ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා දීලා තියෙනවා. දැන් මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කොහෙද ඉන්නේ? ඉන්දියාවේ ඉන්නවා. මම එතුමාගේ හඬින්ම එතුමා ගියපු ටිකක් එතුමා නෑනේ අද එතුමා හඬින් මං ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහිත අබේගුණවත් දන්න ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර ජානක මහත්තයා මේ කතා කරපු අනුර කුමාර ජානක නායකයා කියපු එක විතරක් මම මේ බලනවා මේක කොහෙන්ද කිව්වේ කියලා. එතුමා කියනවා දොරයප්පා ක්‍රීඩාංගනයේ අලුත් වැඩියා කිරීම ඉන්දියාවෙන් ඉල්ලුවා. ටංකසන්තුරේ වරාය අලුත් වැඩියා කිරීම ඉන්දියාවෙන් ගත්තේ. පලාලි ගුවන්තොටුපළ වරාය අලුත් වැඩියා කිරීම ඉන්දියාවෙන් ගත්තේ. මෙතන නිලාවැලි ඉතාමත් මන්නම් බෙරළ තීරයේ අක්කර 4ක් ඉඩම් ප්‍රමාණයක් ඉන්දියාවේ හෝටල් කරුවන්ට දුන්නා. උතුරේ තිබුණු ඉතාමත් වටිනා සම්පත් තමයි පුල්මුඩේ ඛනිජවැලි නිධිය. විරලා සමාගමට උපරම උත්සාහ කරමින් තිබුණේ පුල්මුඩේ ඛනිජවැලි නිධිය ගන්න. මම කලින් කිව්වා කෙනාගේ ඒ සමාගම ඒකේ සේවකයන් සහ අන්තර් සමාගම සේවකයන්ගේ මැදිහත්වීමෙන් තමයි විරලා සමාගමට ඒක විකුණන එක නතර කරගත්. එතනින් නතර වුණේ නැහැ. ඉන්දියානුවෝ අපේ රටේ බලශක්ති වෙළඳපොළට ආවා. තෙල් වෙළඳපොළ අත්පත් කරගත්තා. අපේ රටේ තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම තෙල් සංස්ථාවේ ඒකාධිකාරියා සිංගප්පූරුව ලෝකයේ ප්‍රධාන තෙල් ලිකුණ හබ් එකක්. අපටත් හබ් එකක් හදන්න පුළුවන්. රයිල් වික්‍රමසිංහ ඊයේ ඉන්දියාවේ ගිහිල්ලා ඒක දෙන්න ලෑස්ති වෙලා කියනවා IOC කාර්යයන්ට මන්නාරම් ද්‍රෝණියේ මෙගාවෝට් 4000ක සුළං බලයෙන් විදුලිය හදන්න පුළුවන්. දැන්ට අපිට තියෙන්නේ 2000යි. දැන් මොකද කරන්න හදන රයිල් වික්‍රමසිංහ? මන්නාරම් ද්‍රෝණියේ සුළං බලයේ බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතිය දෙන්න හදනවා ඉන්දියාවට. ඉන්දියාවේ අදානි සුළං බලාගාරයේ ගන්න ටෙන්ඩර් දාලා ලංකාවට අදානි එන්නේ රයිල් වික්‍රමසිංහට අතට අත දීලා අදානි විදුලිය හදනවා සුළං බලෙන් අපිට විදුලිය විකුණනවා. රුපියල් වලින් රුපියල් ලාභය ඩොලර් කරලා ගෙනියනවා. මේ තෙල් ගෙනල්ලා විදුලිය හැදුවත් එකයි හුලං වලින් විදුලිය හැල ඩොලර් අරගෙන ගියත් එකයි. බුදු අම්මේ අනුර කුමාර ජානායක මහත්තයාගේ මේ කියපු ටික තිස්ස අත්තනායක මගේ සහෝදර මන්ත්‍රීතුමනි කොහොමද දියේද මේ වෙලාවේ ඉන්දියාවේ? දැන් මේ වෙලාවේ ඉන්දියාවේ එතුමා අපි දැක්කා යුරෝපීය ඇඳුමකුත් ඇඳගෙන. දැන් ඉන්දියාවත් හොඳයි, මෙහෙම වෙන්න ඕනේ. අපටත් ඕනේ මේ ජනතා විමුක්ති පෙරමුණේ කියන අය මේ ළිඳ ඇතුළෙම ලිම්පඩියම ඉන්න තු උඩට එන්න ඕනේ. අර LTTE කොටසක් උඩට ගෙනාවේ ඔබතුමාලා කාලේ මතකයිනේ. අර ඒකෙන් එළියට ආපු මිනිස්සුනේ LTTE එක ඊට පස්සේ ඉවර වුණේ. එළියට එන්න ඕන මේගොල්ලෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැරදිලාවත් ඉන්දියාවේ මෙතුමාව හම්බේ නැහැ. මේව ඇහුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අදානිවත් හම්බේ දන්නේ තමාර වෙලා රදානි තම්බේ දන්නේ නැනේ. ඊට පස්සේ හම්බෙලා කතා කරයිද කියලා. ඒතර මේක තමයි මේ අයගේ සමාජවාදී. මේ අයගේ සමාජය එක සමාන්තරව කියන කතා කරන දේ තමයි අද මේ එළියට අවිල්ල තියෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය අපි බොහොම පැහැදිලිව කියනවා. අපි මේ කන්න හිතුණාට පස්සේ කබර ගෝයා තල ගෝයා කරන දේශපාලන
මතවාදයේ මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඔවුන්ට විරුද්ධ වෙන්න ඕන වුණාම ඕනම දේකට විරුද්ධ වෙනවා. හැබැයි ඔවුන්ට ආපහු මිත්‍ර වෙන්න ඕන උනාට පස්සේ එතනින් මිත්‍ර වෙන සමාජ වැඩපිළිවෙලක්ද මේ ඉදිරියට ගෙනියන්නේ කියන එක අපි එතුමන් ළඟෙන් අහන්න ලෑස්ති. ඒ සනන් නිශාන්ත කියන ඒ අපේ සහෘදයා එවැගේම අපේ අපිට මහ ලෙංගතුකමක් තියෙන කොන්දකලින් තියන් කතා කරපු ඒ සනන් නිශාන්ත අද අපෙන් ගිලිහිලා ගිහිල්ලා තිනවා. එකකයි පැත්තකින් අපිට ලොකු දරා ගන්න බැරි පාඩුවක්. ඒ වගේම අපිට හිතා ගන්න බැරි දෙයක්. ඒ නිසා අපි සනන් නිශාන්ත මැතිතුමාගේ දයාබර බිරිඳ ඒ අහිංසක දරුපැටවුන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඒ සමස්ත එතුමාත් එක්ක කඳ උරේ හිටපු ඒ සියලුම දෙනාට අපි අපගේ බලවත් කනගාටුව අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු සමස්ත අපේ පක්ෂයේ කනගාටුව ඒ වගේම අපේ ශෝකය අපි මේ පවුල සියලු දෙනාට පුද කරනවා ගරු මන්ත්‍රීතුමනි. හැබැයි ඔබතුමියත් දකින්න ඇති මේ ඉන්න අපේ සහෝදර මන්ත්‍රීවරු දකින්න ඇති සනන් නිශාන්ත මන්ත්‍රීතුමා හදිසි අනතුරක මිය ගියාට පස්සේ මගේ තිස්ස අත්නායක මන්ත්‍රීතුමා බොහොම වැදගත් මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ නියෝජනය කළත් ඔබතුමාලත් හැම කෙනෙක්ම ඒකට හැම වෙලේම ශෝක වුණා. හරි දුකක් ඇති වුණා මේ අපිත් එක්ක එකට හිටපු අර අර කැන්ටිමට ගිහිල්ලා එකට වාඩිගෙන කන හිනා වෙලා මෙතන මොන විවාද වුණත් එළියට ගියාම අපි කතා බහ කරලා කන බොන අය එහෙම කතා කරපු අය අපි. හැබැයි කෙනෙකුගේ මරණයක් ඇති වුණාම ඒ මරණය සතුටක් කරගන්න පුළුවන් මිනිස්සු ඉන්න සමාජයක් බාට මේ සමාජය අතපත් වෙලා අතලොස්සයි අතලොස්සා. ඒ මරණයනොත් ඔවුන් විඳනක් ලබනවා. ඒ මරණය ඔවුන්ට සතුටක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. හැබැයි ඔවුන්ට පණිවිඩයක් දෙනවා සනන් නිශාන්ත. මොකද්ද දෙන පණිවිඩය? සනන් නිශාන්ත මිය ගියා. සනන් නිශාන්තගේ දේහය අපි මිහිදන් කළත් සනත් නිශාන්ත මහවීරයෙක් හැටියට සනන් නිශාන්ත වෙනුවෙන් මේ රටේ මහා සමස්ත ජනතාවක් ඉන්නවා කියලා පණිවිඩය දෙනවා. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු සංඛ්‍යාවක් එතෙන්ට එනවා. ඉතින් මේ කියපු ඔය කියන දේවල් වල වැරදිකරුවෙක් නම් ඔය කියන වැරදි වැඩකට නම් කරලා තියෙන්නේ සනන් නිශාන්තට එහෙම මිනිස්සු සලකනවා. එච්චර සෙනගක් එනවද? නෑ එහෙම වෙනවා. ඒ මොකද හේතුව? ඒ වෙන්න හේතුව තමයි ඔව් මේ මිනිස්සුත් එක්ක සහෝදරත්වයෙන් බැඳිලා ඉඳලා තියෙනවා. මම මේක කියන්නේ ඇයි මේ පාර්ලිමේන්තුව තුළ? මම මේක කියන්නේ එක හේතුවක් මත. තිස්ස අත්නායක සහෝදර මන්ත්‍රීතුමනි. මොකද හේතුව? මේ රටේ මහා ලොකු මිනී මරුවෙක්, මහා ලොකු මංකොල්ල කරුවෙක්, ඒ වගේම නීතියට සම්පූර්ණම එරෙහිව යන කෙනෙකු හෝ යම් විදියකින් පොලිසියෙන් හෝ වෙනත් තැනකින් හෝ ඔහුව මරලා දාලා තියෙනවා දැක්කම ඔහුගේ දේහය දැක්කට පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා වුණත් එතෙන්ට ගියාට පස්සේ ඔහුගේ අර තොප්පිය ගලවලා ආචාර කරන අර දේහය මේ අපේ සමාජයේ මේක පැත්තින් එක කොහමද ඒ පොලිසිය ඔවුන්ට අවශ්‍ය කරන සැකකරුවෙක් මේ ඔවුන් හැබැයි අර දේහයට ගරු කරනවා. ඒ වගේම තමයි අපි පාරේ යනකොට කාගේ හරි බොඩි එකක් එහෙම නැත්නම් දේහයක් අරගෙන යනවා නම් අපි යන වාහනේ නැගිටලා ඔළුවට අපි දන්නේ නැහැ ඇතුලේ ඉන්නේ කවුද කියන එක. එහෙම සමාජයක්. හැබැයි එහෙම සමාජයක තමන් දන්න කියන කෙනෙක් මරනම එවැනි තෘප්තියක් ලබන ඉතිහාසයක් අපි අහලා තියෙනවා. මොකද්ද ඒ ඉතිහාසය? ඒ ඉතිහාසය තමයි 1988 89 කියන වර්ෂ දෙක. 1988 89 ගමේ හිටපු ග්‍රාම සේවක මහත්තයව, ගමේ හිටපු පොලිස් නිලධාරියාව, ගමේ හිටපු හමුදාවේ නිලධාරියව, අද සමාජ හමුදා නිලධාරි අපි දැකලා තියෙනවා, විශ්‍රාමගේ හමුදා නිලධාරි අපි දැකලා තියෙනවා තැන් තැන් වල ඉන්නවා. ඒ අයට ඒ වගේම ගමේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ සාකාවේ සභාපති, එම නැත්නම් ගමේ හිටපු ග්‍රාම සංවර්ධන නිලධාරි මේ අයව එදා ඒ භීෂණ ත්‍රස්තවාදයෙන් මරා දාන වෙඩි තියලා මරනවා. මරන්නේ කවුද? එදා තිබුණු ඒ කැරල්ල ඇති කරපු ජනතා අයුක්ති පෙරමුණ මරනවා. ගෙදෙට ඇවිල්ලා දරුවෝ ඉස්සරහ පිට තමන්ගේ දරුවෝ ඉස්සරහ පිට තාත්තාව ගන්නවා. තාත්තා ග්‍රාම සේවක කෙනෙක් තරං කියනවා උඹගේ තාත්තා වැරදි කළා තියෙන කල ගෙරල් අර දරුවන්ගේ ඉස්සරහ පිට වෙඩි තියනවා. ඒ වෙඩි තියලා මරනක එක කතාවක්. දෙවනි කතාව මොකද්ද? මරපු මිනිහට ගිහිල්ලා ලියුමක් දානවා. ඒ ගෙදරට ලියුමක් දානවා ඒ මරණයට සහභාගී වෙන්න පුළුවන් පස් දෙනාටයි. ඒ මරණ පස් දෙනාටයි සහභාගී වෙන්න පුළුවන්. ඊළඟට කියනවා මේ මරණය ධර්මවල කෂ්ටෙන් උඩට උස්සන්න තහනම් කියලා කියනවා. මේ මරණය අර පෙට්ටියේ දාපු දේහය
dana pol katte ngurada usanna tahanan karala dana matakai neda 34 agamattu memai samajaye tibune ekena me mama ahanne meka ai man meka katha karanne mama ahana paniwide wena mokakkat nemei eveni miniyak marala marapu deheya dana pol katte ngurada usanna den nathi putumanta minithu dekaka kaalayak thiyena daruwa issara apita taatthawa marala Evani dia kerala meritnya minyanut paligan na minisungeng merate minisu balaporottu era sadarre mukadikine kaya magi prasne merate minisu balaporottu nang sadar na samaja merate minisu balaporottu nang oh honda sadar na samaja kapude meya ya ginal ladhi apade megollo divyalo kayak mawa ladhi apade megollo api balaporottu enna samaja hada ladhi dushara nati wanca nati itama sarro sadar na gedi enna mal hadena ratu palastiena Maha hitama api balaporottu wenaka hadanna puluwan wei kiyala hitanawa. Mataka tiyaganna dineka. Yam vidiyakin samaja viplaviyak wela ho me kiyana pujjalayanta me kiyana ayata me rata bara dunnot me rata iwarai. Metanin ehara ratak ne. Mokada hetuwa apita thiyena kathawak. E kathawa thamai api kiyuwane den api nirlobiwa kiyenawane Gotabe janadhipathithuma thamai hondatama kare giya. Honda nama kerja gota aja hantu. Ini mana kian nevela hati ini deh. Ini pasti arahnya tuh kian nevi ini. Arah gollo tamai honda nama kerja kira. Honda nama kerja kira. Kok kami bara karena kok? Honda nama bara kerja kira kian nepulu angwe. Ini sahapi aneka yahanne meki na sadar na samaje jen nepulu an. Papua wire, Papua krode, Papua irisia, anikut kenek maran, giritian na meki na kisi dekata, meki na kisi dek. Hadawat itu yang ini minisungeng merate khawda akwa sadar na samajak balapurutun behakin ek mevelai matakkarna garu mantri tumi.